ජනතාවනි මට සමාවන්න මට සමාවන්න මට සමාවන්න කියලා ඔහු කිව්වේ මොකද්ද හිරේ යන්න ඕනේ රාජපක්ෂ මම බේරගත්තා කියලා මේ කවුද කිව්වේ අග්‍රමිනිස් කාර්යවරයා ඇයි එහෙට එහෙම කියලා ගැලවෙන්න පුළුවන් මේ රටේ accountability කියලා එකක් නැහැ කිසිම වගකීමක් නැහැ මේ තත්ත්වයට රාජපක්ෂ එතන පමණක් නෙවෙයි ඔවුන් ඔබ දැක්කා අර යාලංකා ඩීල් එකේ අර අර යාලංකා ගත්ත එයාක්‍රාෆ්ට් ගණනාවක් ගන්න කොන්ට්‍රැක්ට් එකක් සයින් කරපු එකක් ඒකේ පවුලට ගියා එක මිලියන් ගණනක් US ඩොලර්. ඔහොම නෙමේ රවිඳු මේකේ අති විශාල වශයෙන් මොවුන් මේ රටේ මුදල් මංකොල්ල කෑවා. ඒක කිසිම සැකයක් නැහැ. රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ රිජීම් එක. රිජීම් එකට සම්පූර්ණයෙන්ම වග කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන් විතරයි කියලා. ඊට ඉස්සෙල්ලා යහපාලනය තිබුණා අපිට මතක ඇති. යහපාලනය ගෙනාවු අවස්ථාවේ රවිඳු ඕක ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කවුද ආවේ? රනිල් වික්‍රමසිංහ රටේ මහ ජනතාවට දීපු සහතිකය මොකද්ද ඔබට? අපි රාජපක්ෂවරු ඔක්කොටම දඬුවම් කරනවා කියලා. ඒ අවස්ථාවේ ගෙනාව අධිකරණ සංවිධාන පනසට සංවිධානය ගව ත්‍රිපුද්ගල මහ අධිකරණයක්. ඒක අධිකරණයේ අභියෝග කළා. එතකොට ඔබට මතකයි හිටියා ඔය ඇලෝසියස් කට්ටිය. ඒ කට්ටියගෙන් ලක්ෂ 25ක් ගත්ත එවකට හිටපු නීතිඥ සංගමේ ප්‍රධානියා UR ඩිසිල්වා ඔහු දියුරුම් පෙස්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා කිව්වා මේ නඩු කල් දැවීමේ අයිතිය තියෙන්න ඕනේ නීතිඥයින්ට කියලා. නමුත් මේ නාගානන්ද ඔබේ අයිතිය බලගන්වමින් ඒ වගේම යසන්ත කෝදාගොඩ මහත්මයා එතකොට නීති නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරි ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් කෙනෙක් ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් අපි දෙන්නා ඒ වගේම තවත් කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් වෙලා කිව්වේ නැහැ. මේ රටේ ජනතාව විල්ලන්නේ වහාම යුක්තිය සාධාරණත්වයේ යුක්තිය පසඳලීම. ඒකෙන් ද ඒ අවස්ථාවේදී ඒක අපි සම්මත කළා දුන්නත් රනිල් වික්‍රමසිංහ මුළු රටම පාවා දුන්නා.